ඇස්සට අඳුරුයි ඇස්සට ඉදිමිල මේ වගේ ප්‍රශ්න තියෙනව නේද අපි හැමෝටම තියෙනව නේද ඉතින් අන්න ඒකට අදාරං ආව මේ gedara කරගන්න පුළුවන් සත්කාරය ඇස්සට අඳුරු වෙලා තියෙනවා නම් අන්න ඒක නැති කරගන්න වගේම ඇස්සට ඉදිමුම රැලි ගැතියත් අඩු කරගන්න ඔයාලට මේ සත්කාරයේ උදව් වෙයි සුපුරුදු පරිදි සරලව හදාගන්න පුළුවන් gedara තියෙන දේවල් වලින් මම ඉතින් මම හැමදාමත්ම ගින්නේ එහෙම නේද අදත් තරං ආවේ ඔන්න ඒ විදිහට gedara තියෙන දේවල් එකතු කරගෙන ඔයාලගේ මේ ඇස්සට තියෙන අඳුරු ගැතිය ඒ වගේම ඉදිමු වගේ දේවල් අඩු කරගන්න මටත් තියෙනවා මේ ඇසට අඳුර වෙනවා එහෙම ඒ වගේම ඇසට ඉදිමින වගේ ගැතිය මොකද මමත් පාන්දර දෙක විතරනේ හැමදාම ඉදිය ගන්නකොට පොඩක් දුරට වීඩියෝ හදනවා එඩිටින් වැඩ තියෙනවා රෙකෝඩින් වැඩ තියෙනවා ඒ වගේම තමයි රිසර්ච් කරනවා ඉතින් මේ වගේ වෙන නිසා මමත් නිදිමරීම වැඩි එතකොට ඇසට අඳුර ගැතිය වැඩි වෙනවා මේ ආලේපණයෙන් මගේ ඇසට අඳුර ගැතියත් අඩු කරගන්න ඇසට ඉදිමුවත් අඩු කරගන්න උදව් වෙනවා මං ඉස්සරහට අරන් එන්නම් ඇන්ටි ඒජින් ඔයිල් එක මේ පහසින් හදාගන්න පුළුවන් මුළු මූණෙම ආලේප කරගන්න පුළුවන් විදිහ. ඇස්සට අඳුර වෙන බලපානවා නිදිමැරීම, ඒ වගේම ආතතිය, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක, ඒ වගේම තමයි ආදුම් පානය, ෆෙන් පානය වගේ දේවල් බලපානවා. ඒ වගේම පෝෂණීය ඌනතාවෙන් විශේෂයෙන් අයන් ඌනතාවය වගේ වුණාමත් මෙන්න මේ ඇස්සට අඳුර වෙනවා. ඒ වගේම මෙන්න මේ ඇස්සට ඉදිමුම, ඇස්සට ඉදිමෙන්න විශේෂයෙන් ඒජින් බලපානවා. ඒ වගේම අධික ලුණු ආහාරයට ගැනීම, ලුණු සහිත ආහාර වැඩිපුර ගැනීම. ඒ වගේම තයිරොයිඩ් ආසාදනයේ තියෙනටත් මෙන්න මේ ඇස්සට ඉදිමීම වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඊට අමතරව පෝෂණීය ඌනතාවයන් තියෙනවා. තව ඇස්සට ටොක්සින් රැඳුනහමත් මෙන්න මේ වගේ ඇස්සට ඉදිමෙනවා. ඉතින් මේ වලට මෙන්න මේ වගේ ආයි මසාජ් වර්ග තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ ටූල්ස් තියෙනවා. ඔයාලට භාවිතා කරලා මේ ඇස්සට අඳුර ගැති, ඇස්සට ඉදිමු වගේ දේවල් අඩු කරගන්න උදව් වෙනවා. ඇසට කොහොමද මසාජ් කරගන්නේ ඒ වගේම තමයි මුහුණ කොහොමද මසාජ් කරගන්නේ කියලා වීඩියෝ එක අරන් ඉන්නම් ඉස්සරහට ඉතින් අපි වීඩියෝ කරන ගමන් කතා කරමු අපි බලමු කොහොමද හදාගන්නේ සහ මොනවද අවශ්‍යන්නේ කියලා ඔයාලට මේක කල් තබා ගන්න පුළුවන් දෙකනේ තියන්න ඕනේ නැහැ ඔයාලට මේක එළිය තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි මේකේ තියෙන හොඳම විශේෂත්වය ඉතින් හදාගන්නේ මොනවලින්ද කියලා බලමු පළමුවෙන්ම කොෆි පවුඩර් අරගන්න තේ හැඳි දෙකක් නැචරල් එක තියෙනවා නම් අරගන්න නැත්නම් නෙස්කැෆේ එක මම වගේ අරගන්න ඉතින් මට නැචරල් එක හොයාගන්න නැහැ නිසා තමයි මම නෙස්කැෆේ පාවිච්චි කරන්නේ ඔයාලා ගාව තියෙන කොෆි එකක් ඔයාලා මේකට පාවිච්චි කරන්න අහන්න එපායි මොනවද ගන්න ඕනේ කියලා හොඳයි ඊළඟට මීපැණි මීපැණි තේ හැඳක් ඉන්න එකතු කරගන්න මීපැණි කියන්නේ ඇන්ටි ඒජින් ප්‍රොපර්ටි පිළිලා තියෙන දෙයක් ඒ වගේම තමයි ස්කින් එකේ ඒජින් සයන්ස් අඩු කරගන්න උදව් වෙන දෙයක් සහ ස්කින් එක හයිඩ්‍රේට් කරගන්න උදව් වෙන දෙයක් ඒ වගේම මීපැණි උදව් වෙනවා අපේ ස්කින් එකේ කොලජන් ඉම්ප්‍රූව් කරගන්න ඒ කියන්නේ කොලජන් මට්ටම වැඩි කරගන්න නිෂ්පාදනය වැඩි කරගන්න මීපැණි නිතර ආලේපණය මගින් උදව් වෙනවා අපේ ස්කින් එකේ ග්ලෝ එක වැඩි වෙනවා පැහැය වැඩි වෙනවා නේද ස්කින් එකේ ඉලාස්ටිසිටි එක වැඩි කරගන්න උදව් වෙනවා ඒ වගේම තමයි ස්කින් එකේ ඒජින් සයන්ස් අඩු කරගන්න එහෙම නැත්නම් තරුණ භාවය රැකගන්න වයස්ගත පෙනුම අඩු කරගන්න මෙන්න මේ මීපැණි කියන්නේ ගොඩක් උදව් වෙන දෙයක් ඒ වගේම අපේ ස්කින් එකට අවට පරිසරයෙන් එන හානිය අවම කරගෙන ස්කින් එක ආරක්ෂා කරගන්න මෙතන මීපැණි ක්‍රියා කරනවා ඉතින් ඊළඟට අපි මෙතනට ලෙමන් බින්දු දෙකක් තුනක් විතර එකතු කරගන්නවා දෙහි බින්දු දෙක තුනක් එකතු කරගන්නවා මොකද ස්කින් එක ලයිටන් අප් කරගන්න කොෆි කොෆි වල අඩංගුලා තියෙන මේ කැෆේන් මගින් අපේ ලේ ගමන් කිරීම ලේ ගමන් කිරීමේ ක්‍රියාකාරීත්වය ඉක්මන් වෙනවා හරිම ඉක්මන් වෙනවා කොෆි ගැන කතා කරද්දි කියන්නේ නැතුවම බැරිද තමයි කොෆි කියන්නේ හොඳ එක්ස්පොලියේට් එකක් අපේ ස්කින් එක ඩීප්ලි එක්ස්පොලියේට් කරගන්න උදව් වෙන දෙයක් තමයි කොෆි කියන්නේ අපේ ඇස්සෙට තියෙන සමහරුන්ගේ සුදු පාට ගෙඩි වගේ කියලා කියන්නේ මීලියා මීලියා ගැන මම වීඩියෝ දෙකක්ම කරලා ඇති මීලියා ඇති වෙන හේතුව තමයි අපේ ස්කින් එක ඇතුළතින් මෙන්න මේ කෙරටින් එහෙම නැත්නම් ප්‍රෝටීන් ඩිපොසිට් වීම. ඒ කියන්නේ ස්කින් එකේ පුරා සෙල්ස් ඩිපොසිට් වෙනවා ස්කින් එක ඇතුළතින්. ඒවා පිම්පල්ස් නෙමෙයි ඒවා කඩන්නත් බෑ. අන්න ඒ මීලියා අඩු කරගන්න කොෆි ගොඩක් උදව් වෙනවා. මොකද කොෆි කියන්නේ ඩීප් එක්ස්පොලියේට් එකක්. ඉතින් ස්කින් එක එක්ස්පොලියේට් වෙනවා කියන්නේ අර ස්කින් එකේ ඩිපොසිට් වෙලා තියෙන කුඩා අනවශ්‍ය සෙල්ස් ඉවත් වෙනවා. මැරුණු සෙල්ස් ඉවත් වෙනවා. ඉවත්ලා ස්කින් එක පිරිසිදු වෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා කොෆි කියන්නේ ස්කින් ලයිට්නින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන ස්කින් ලයිට්නින් ඉන්ග්‍රීඩියන්ට් එක. ඕනම වෙලාවක කියනවා ස්කින් එක පැහැපත් කරගන්න කොෆි අප්ලයි කරන්න කියලා නේද? ඒ වගේම තමයි කියන්නේ මොනෙත් කියන්නේ නැතුවම බැරිද තමයි කොෆි කියන්නේ හොඳ ඇන්ටි ඒජින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඔයාලගේ ස්කින් එකේ රැලි ගතිය තියෙනවා නම් ඒජ් ස්පොට් රින්කල් ෆයින් ලයින් වගේ දේවල් තියෙනවා නම් අන්න ඒව අඩු කරගන්න හොඳම දෙයක් තමයි කොෆි කියන්නේ. ඉතින් කැෆේන් මේ වෙනකොට කැෆේන් සීරම් හිටන් ඇවිල්ලා තියෙනවා වෙළඳපොළේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපිට වෙළඳපොළෙන් ගන්න අවශ්‍ය නැහැ. කොෆි කියන්නේ හොඳ කැෆේන් අඩංගු වෙලා තියෙන දෙයක්. විතර කොෆි ආලේපනය මගින් අපේ ස්කින් එකේ තරුණ පෙනුම රැකගන්න පුළුවන් ස්කින් එකේ මේ වයසට යමින් සලකුණු මකා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කින් එකේ පැහැය වර්ධනය කරගන්න පුළුවන්. ස්කින් මගේ ස්කින් එකේ එල්ලා වැටීම ඉදුම් වගේ දේවල් පාලනය කරගන්නත් උදව් වෙනවා. ඒ වගේම හොඳ සන් ටැන් රිමූව් එකක් තමයි කොෆි කියන්නේ. ඒ කියන්නේ ස්කින් එකේ සන්බර්න් වගේ තියෙන නම් ඒව රිමූව් කරන් ස්කින් එක යථාතත්ත්වයටපත් කරගන්න ස්කින් එකේ අව පැහැ ගන්න වෙලා තනින් තන එක එක කලර් එකට වගේ තියෙනවා නම් ස්කින් එක එකම පැහැකට ලබා ගන්න මේ කොෆි උදව් වෙන විතර කොෆි ඔයාලා මූණට ඇප්ලයි කරලා හොඳ රිසල්ට් අරගන්න පුළුවන් ඔයාලට. ඊළඟට මම මෙතනට විටමින් E කරලා ඇඩ් කරගන්නවා. ඔයාලා ගාව විටමින් E නැත්නම් ඔයාලට පුළුවන් ආමන්ඩ් ඔයිල් තේහෙන කාලක් විතර ඇඩ් කරගන්න. ඉතින් මේ දෙකම නැති කෙනෙක් ඉන්නවා නම් ග්ලිසරින් ටික ඇඩ් කරගන්න. ග්ලිසරින් ගොඩක් හොඳයි. නමුත් ගොඩක් අය ග්ලිසරින් හොයාගන්න අපහසු නිසා මම මෙතන ඒක ස්කිප් කරගත්තා. ඊළඟට ටර්මරික් පවුඩර් තේහෙන කාලක් විතර ඉන්න ඇඩ් කරගන්න. ටර්මරික් කියන්නේ ස්කින් බ්ලීචින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන ක්ලෝරා දන්නවනේ. මේවා අඩංගුලා තියෙන හැමතියම කියන්නේ කිව්වොත් එහෙම වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඒකට ඔයාලා මොකද කරන්නේ ස්කිප් කරලා බලනවා.
ස්කිප් කරලා බලපුවාම ඔයාලට අවශ්‍ය උපදෙස් ටික ඔයාලා මගහැර ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා ඉන්බොක්ස් ඇවිල්ලා මගෙන් අහනවා. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. පුළුවන් නම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. වීඩියෝ එකක් දැම්මහම සම්පූර්ණයෙන් බලන්න විස්තර අවශ්‍ය නැති වීඩියෝ නම් මම ෂෝට් මගින් දානවා. විස්තර අවශ්‍ය නිසා තමයි මම සම්පූර්ණයෙන් දාන්නේ. දැන් මේක හොඳින් මික්ස් කරගත්තට පස්සේ අපි මේ විදිහට බොටලයකට ස්ටෝර් කරගන්නවා. ස්ටෝර් කරගෙන ඔයාලට පුළුවන් මේ කාමර උෂ්ණත්වයේදීලා පාවිච්චි කරන්න. ශීතකරණයක ඕන නම් තියන්න පුළුවන්. නමුත් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ නරක් වෙන. ඒ නිසා ඔයාලට සති දෙකක් විතර එළියේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඇප්ලයි කරන විදිහත් මම ඔයාලට කියන්නම්. පාවිච්චි කරන්න කොයි වෙලාවටද මෙහෙමයි. ඔයාලට පුළුවන් මේ කොෆි ක්‍රීම් එක රෑට ආලෙප් කරගන්න ගොඩක් හොඳයි. එතකොට උදේට නැගිනකොට අර මූණේ ඉදිමු වගේ දේවල් නැතුව නැගිට ගන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් ඉන්නා නම් ඔයාලට පුළුවන් උදේට නැගිටitar පස්සෙත් මේක ආලෙප් කරලා පැයක් විතර දින සුවඳ ඉවත් කරගන්න. එහෙමත් බැරියා ඉන්නවා නම් ඔයාලට පහසු වෙලාවක දවසේ ඕනෑම වෙලාවක මේක ඇප්ලයි කරගන්න. ගොඩක්ම හොඳ රාත්‍රියට ආලෙප් කරලා නිින්දට යනවා නම්. ආලෙප් කරන්නේ මෙහෙමයි. ඔයාලා පළමුව මූණ හොඳට පිරිසිදු කරගන්න රාත්‍රියට ආලෙප් කරනවා නම්, ඊළඟට ඔයාලා මොන හරි ක්‍රීම් වර්ග මූණේ පාවිච්චි කරනවා නම් ඒක ආලෙප් කරලා ඉවර වෙලා ඇස්සට ඔයාලට පුළුවන් මේ සිරම් එකේ නැත්නම් මේ ක්‍රීම් එක ආලෙප් කරගන්න. ඔයාලට මේ කොෆි සිරම් එක මුළු මූණේ මුණත් ආලෙප් කරගන්න පුළුවන්. මූණ රාත්‍රියේ හොඳට පිරිසිදු කරලා ඔයාලට මේක මුළු මූණේ මුණත් ආලෙප් කරගන්න පුළුවන්. මූණ ඉදිමුම වගේ තියෙනවා නම් ওই වයිසට යමේ පෙනුම තියෙනවා නම් ඒ වඩු කරගන්න ඔයාලට උදව් වෙයි. සන ස්ක්‍රීන් එකක් ගන්න ඔයාලට පුළුවන් මේ විදියට කරගන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම තවත් මේ වගේ දැනුම සපිරි ස්වභාවික දේවල් වලින් ප්‍රයෝජන ගන්න හැටි ඉගෙන ගන්න ඕන නම් ඔයාලා මගේ channel එකට එකතු වෙන්න. ඉතින් ගිහින් එන්න පරිස්සමින් ඉන්න හැමෝම ආදරේ බුදුසරණයි.